අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුරේ දිරුන් දෙනු ලැබුවා. වාසුදේව නානායක්කර මහතා පත් කෙරුණේ ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යරයා ලෙස දිරුන් දුන්නේ ගාමිණී ලොකුගේ මහතායි. වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුරේ දිරුන් දෙනු ලැබුවේ මහින්දයාපා අභිවර්ධන මහතායි. SP දිසානායක මහතා ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුරේ දිරුන් දෙනු ලැබූ අතර WDJ සිනිවිරත් මහතා ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිරුන් දෙනු ලැබුවා. මහින්ද සමරසිංහ මහතා පත් කෙරුණේ රාජ්‍ය පරිපාලන හා සුදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. CB රත්නායක මහතා දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, ලක්ෂ්මන් යාපා අභිවර්ධන මහතා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුන් දුන්නා. සුසන්ත පුංචිනිර්මේ මහතා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුරේ දිවුරුන් දුන් අතර අනුරපීදර්ශන යාපා මහතා දිවුරුන් දුන්නේ අභ්‍යන්තර වෙළඳ සහ පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. සුසිල් ප්‍රේමජයන්ත මහතා ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද, ප්‍රියංකර ජයරත්න මහතා දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද දිවුරුන් දුන්නා. රංජිත් සීමලාපිටි මහතා අධ්‍යාපන රාජ්‍ය සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුන් දුන් අතර මහින්දානන්ද අලුත්කමගේ මහතා දිවුරුන් දෙනු ලැබුවේ විදුලි බල රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. දුමින්ද දිසානායක මහතා තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යතුරේ දිවුරුන් දුන්නා. රෝහිත අබේගුණවර්ධන මහතා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, දයාසිරි ජයසේකර මහතා කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුන් දුන් අතර ලසන්ත අලගියවන්න මහතා දිවුරුන් දෙනු ලැබුවේ රාජ්‍ය කළමනාකරණ සහ ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. කෙහෙළි රමුක්වැල්ල මහතා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුන් දුන්නා. අරුන්දික ප්‍රනාන්දු මහතා සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, තිලංක සුමතිපාල මහතා තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිරුන් දෙනු ලැබුවා. මොහන්ද සිල්වා මහතා දිරුන් දෙනු ලැබුවේ මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. විජිත බේරුකුඩු මහතා කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, රොෂාන් රණසිංහ මහතා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිරුන් දුන්නා. ජානක වක්කුමර මහතා දිරුන් දෙනු ලැබුවේ අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස විදුර වික්‍රමනායක මහතාත්, සංවර්ධන වැංකු සහ නය යෝජනා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෙහන් සේමසිංහ මහතා දිවුරුන් දෙනු ලැබුවා. කනක හේරත් මහතා දිවුරුන් දුන්නේ වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. දිලුම් අමනුක මහතා ප්‍රවාහන සේවා කළමනාකරන රාජ්‍ය අමාත්‍යතුරේද, ලොහන් රත්වත්තේ මහතා මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුරේද දිවුරුන් දුන්නා. විමලවීර දිසානායක මහතා වනජීවී සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුන් දුන් අතර ජයන්ත සමරවීර මහතා දිවුරුන් දුන්නේ පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. සනත් නිශාන්ත පෙරේරා මහතා දීවර සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කෙරුණු අතර තාරක බාලසූරිය මහතා පත් කෙරුණේ සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. නියෝජ්‍ය අමාත්‍යවරුන් තුන්දෙනෙකුද ජනාධිපති ඉදිරියේ අද දිවුරුන් දෙනු ලැබුවා. ප්‍රජා සවිපල ගැන්වීම් හා වතු යටිතල පහසුකම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුරේ දිවුරුන් දුන්නේ නිමල්ලන්සා මහතායි. කංචන විජේසේකර මහතා දීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුන් දුන්නා. ඉන්දික අනුරුද්ධ මහතා රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුන් දෙනු ලැබුවේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද, මැති ඇමතිතුරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.